පිළිපහඩුව වැසීමෙන් දැරීමට සිදුවන අමතර වේදම පිළිබඳව අද වෘත්තීය සමිතිය පැහැදිලි කළා. බොරතෙල් බැරල් එකකට වඩා පිළිපහඩු කරපු බැරල් එක ඩොලර් 15ක් වැඩි. මේ නැවැත්වීම මත තාර ටික අරුවම මෙට්‍රික් ටෝන් 4850ක් මෙට්‍රික් ටෝන් පිටරටින් ගෙන්නන්න ඕනේ පිළිපහඩු කළපු ඉන්ධන. මෙට්‍රික් ටෝන් එකකට බැරල් 8යි. කරුණා කළ මේක මාධ්‍ය යනකොට වැඩි කළ බලන්න අම්මේ තාත්තේ අපේ දරුවනි ඩොලර් 15 ගානේ වැඩිපුර ගේනකොට අර ඖෂධ ටික අර කිරිපිටි ගෑස් ටික තවත් සති දෙකකින් පස්සේ 120ක් අවමය ආනයනය කිරීම අඩු කරන්න වෙනවා රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා කියන එක මුදල් ඇමති පිළිගන්නවා ආණ්ඩුව පිළිගන්නවා එහෙනම් වැඩිපුර පිටරට යනවා ඇමතිට නොතේරුණාට ඒක ඕන කෙනෙකුට තේරෙනවා එහෙනම් මේ පිරිපහදුව වැස්සීම කුමන්ත්‍රණයක් බොරතෙල් වලට වඩා පිරිපහදු තෙල් ගන්නකොට කොමිස් කුට්ටිලා වෙනවා ප්‍රීමියම් එක කියන්නේ නැව ගාස්තුයි රක්ෂණ ගාස්තුයි ඕන කෙනෙක් දන්නවා ලොකු බජට් වලට අපි ගෲප් වලට රක්ෂණ ගෲප් එකක් ඇරියොත් කොමිෂන් එකක් ලැබෙන ලොරි වලට කොමිෂන් ලැබෙනකොට නැව වලින් ලැබෙන්නේ කවුද ගන්නෙ මොන කණ්ඩායමද ගන්න කියලා තෝරගන්න එහෙනම් බරපතල අර්බුදයක් මේ අතර අදත් ගෑස් පෝලිම් දක්නට ලැබුණා. අද උදෑසන පානදුර රන්කොත් විහාරයේ ආසන්නයේ ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයේ පැවති තත්ත්වයයි මේ. කිසිම දැනුමක් නැතුව හැම එකම දේශපාලනයට ඇවිල්ලා ඒ ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නැතුව රට පාලනය කරන්න ගියාම මේක තමයි වෙන්නේ හැමදාම ජනතාවට. කොළඹ බේස් ලයින් මාර්ගයේ ගෑස් වෙළඳ සැල් අද උදෑසන විවෘත කර නොතිබීම නිසා ජනතාව දුෂ්කරතාවට පත් වුණා. ගාලත දස්සන ප්‍රදේශවල ගෑස් අලෙවි සැල් හා ගබඩ සංකීර්ණ අද විවෘත කර තිබුණේ නැහැ. උයාගෙන කන්න ගෑස් ඉල්ලන ජනතාවට උයා ගන්න දෙයක් ගන්න බැරි තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ එළවලු අස්වැන්න අඩුවීම හා දරාගත නොහැකි ලෙස මිල ඉහළ යාමයි.